අයිබෝන් අපේ යාලු සිලු දෙනාටම සිනමනෙල්ගේ මගේ YouTube channel එකත් එකතු වෙලා ඉන්නවා සිලු දෙනාටම මම ආදත් ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ කුරුඳු වගාවට හානි කරන තවත් පලිබෝධකෙක් මෙයා ඇවිල්ලා රෝස කඳ පණුවා මෙයා නම් මේ තියෙන ලොකුවට හැදුණු මගේ කුරුඳු ගහක් මේම ඉඩමෙ තියෙන කුරුඳු ගහක් මේකදී මට මේ හානිය ඇති බව දැනගන්න හම්බුන් නිසා මම මේක පරීක්ෂා කරා මෙන්න බලන්න මේ කඳ මැදින් ගහ මැදින් සිදුරු කරගෙන මේ යනෝ මෙයා උඩට මේකෙන් බඩේ තිකොටස කාගෙන ඒකේ තවත් දුරට කාගෙන මෙයා යනවා මේකේදී මෙයා කාලා රෝස පාට මෙයාගේ මලපහ වගේ ලීකුඩු තමයි දාන්නේ. එතකොට මෙයා මේ රෝස පාටට හුරු පාටක් තියෙන තාම මෙයා පොඩි සතෙක්. මේ ගහ සාමාන්‍ය අඟල් භාගයේ විතර ලොකුවට මේ සිදුර තියෙනවා. ඔයාලා බලන්න ඔයාලගේ ඉඩමේ මෙන්න මෙයාගේ හානිය තියෙනවා නම් ඔයාලට මේ වියා විදපු තැන රෝස පාට කුඩු තියෙන්න බුල. හැබැයි රෝස පාට කුඩු තියෙන තත්ත්වය වෙනකොට මේක මේ ගහ මැරෙන තැනට ඇවිල්ලා ඊට කලින් ඔයාලා බලන්න කුරුඳු කපන වෙලාවක මේ වගේ සිදුරු තිබුණොත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න කණ්ඩාසනෙන් හරි මොනවා හරි දාන්න ගස්වලට. එතකොට මුකුත් වෙන්නේ නැහැ. මේකේ තවදුරටත් ඔයාලට දැනගන්න අවශ්‍ය නම් මට බලන්න මේකේ අඟල් භාගයක විතර ලොකු සිදුරක් තියෙනවා. මේ හානිය නිසා මේ ගහ තිබුණා නම් මැරෙනවා අනිවාර්යෙන්ම. මේ ගහ මැරෙනවා. ඔයාලගෙත් මේ වගේ හානි තියෙනවා නම් මගේ දුරකථන ඇමතුමක් දෙන්න. මගේ දුරකථන ෆෝන් නම්බර් එක මේකේ දාලා තියෙනවා. ඔයාලට මෙන්න බලන්න මේ රෝස පාටයි මෙයා සම්පූර්ණ රෝස පාට කම්බි පණුවෙක් වගේ කෙනෙක්. යා මෙයාගේ හානිය හරිම භයානකයි. ගහ මැරෙනවා. ඒ නිසා ඔයාලා මේකෙදි මෙයාට විශේෂ බෙහෙත් වර්ග නැහැ. ඒ දේවල් නැහැ. ඒ නිසා අපි මේක මෙයා වගාවෙන් අයින් කළ යුතුයි. එනම් සියලු දෙනාටම ජය වේවා. අපි හම්බෙමු ආයිමත් මෙවැනිම වටින වීඩියෝ එකකින්. ඔයාලා subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න, comment එකක් දාන්න, තව කෙනෙකුට බලන්න මේක share කරන්න අමතක කරන්න එපා. සියලු දෙනාටම ජය වේවා.